නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ජුවාන් පැබ්ලෝ මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. මෙරට විදේශීය ණය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ජුවාන් පැබ්ලෝ මහතා දිවයිනට පැමිණියේ පසුගිය තුන්වනදායි. දූෂණය වැළැක්වීම සඳහා රජයේගේ නැති ක්‍රියාමාර්ග ණය ආපසු ගෙවීම, මූල්‍ය වංචා, ශුද්‍ර මූල්‍ය ණය හා මහ පරිමාණ ව්‍යාපෘති නිසා මානව බලපෑම් සම්බන්ධයෙන් ඔහු මෙහිදී අදහස් පළ කළා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව ආණ්ඩුව තෝරාගෙන ඇති උපාය මාර්ගය වන්නේ අන්තර්ජාතික වශයෙන් ණය ලබාගෙන ඒ තුළින් ආදායම් සහ විදේශ අංශ ශක්තිමත් කර ආර්ථික ස්ථාවර කිරීමයි. ණය ආපසු ගෙවීම ශ්‍රී ලංකාවේ වැදගත් වැය ශීර්ෂයක් වන අතර ඒ සඳහා ලබා ගන්නා ණයවලින් සැලකිය යුතු කොටසක් වෙන් කිරීමට සිදුව තිබෙනවා. ණය ආපසු ගෙවීම සඳහා විකල්ප ක්‍රම කිහිපයක් තිබෙනවා. අනුක්‍රමික බදු ප්‍රතිසංස්කරණ තුළින් දේශීය ඉල්ලුම නගා සිටුවීම, සමාජ ප්‍රතිලාභ වැඩි කිරීම, අවම වැටුප් වැඩි කිරීම සහ ණය හිමියන් සමග ණය ආපසු ගෙවීම ගැන සාකච්ඡා කිරීම එම විකල්ප වනවා. ශුද්‍ර මූල්‍ය කටයුතු පිළිබඳව අදහස් දක්වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා, ශුද්‍ර මූල්‍ය ණය පිළිබඳව මම විශේෂ අවධානයක් යොමු කළා. ශුද්‍ර මූල්‍ය ණය ලබාගත් විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. ඔවුන් ශුද්‍ර මූල්‍ය ණය ලබා දෙන්නන්ට විශේෂයෙන් ඉලක්ක වී තිබෙනවා. ණය සඳහා 120% පොලී අනුපාත අය කිරීමද දක්නට ලැබෙන දෙයක්. වැඩි වශයෙන් මේ නිසා පීඩාවට ලක්ව සිටින්නේ කාන්තාවන් සහ අඩු ආදායම් ලාභීන්. ණයවාරික වෙනුවෙන් ණය රැස් කරන්නන් ලිංගික උමනාවලට ගොදුරු කර ගැනීමට බලපෑම් කළ අවස්ථාත් මගේ අවධානයට යොමු වුණා. ශුද්‍ර ණය ලබා දෙන්නන් විසින් මිනිසුන් සූරා කෑම සහ අයතාලිස යොදා ගැනීමේ අවධානම් වැළැක්වීම සඳහා නීති සම්මත කරන තෙක් ශුද්‍ර මූල්‍ය ණය විලම්බනය කිරීමක් ප්‍රකාශයට පත් කරන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. දූෂණ මර්ධන ක්‍රියාවලිය පිළිබඳව පළ වූ අදහස් මේ. වත්මන් ආණ්ඩුව විශේෂ මහාධිකරණ ස්ථාපනය කර නඩු විභාග කඩිනම් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මම අගය කරනවා. තව දෙයක් ගැන අවධානය යොමු කළ යුතුයි. ලොව පුරා ගලා යන නීති විරෝධී මුදල් වලින් වැඩිම ප්‍රමාණයක් දේශ සීමා හරහා කෙරෙන බදුවලට අදාළ ගනුදෙනු යැයි ගණනය කර තිබෙනවා. කෙසේ වෙතත් බදු ගෙවීම පැහැරහැරීම රටේ නීතිය අනුව වරදක්සේ නොසැලකෙන නිසා තම ගනුදෙරුකරුවන්ගේ බදු ගෙවීම පැහැරහැරීමට අදාළව සැකකටයුතු ගනුදෙරු පිළිබඳව දැනුම් දීමට බැංකුවල බැඳීමක් නැහැ. මේ නීතියේ හිඩැස පියවන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ජුවාන් පැබ්ලෝ මහතා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී අවධානය යොමු කළ කාරණා ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ලබන වසරේ මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.